රයිට් එහෙනම් අපි පළවෙනි පේපර් එක හරි පළවෙනි කොටස ඉවරයි ලකුණු 40 40 තියෙනවනේ කට්ටිය නේද අපි බලමු දෙවෙනි කොටසේ මොකද තත්ති කියලා ප්‍රශ්න හතක් තියෙනවා හැබැයි පහකටයි ලියන්න ඕනේ මම ප්‍රශ්න හතම සාකච්ඡා කරා නම් ආ ලියපු ටික තෝරලා වල හතම ලියුවා ඒත් හොඳයි වඩා හොඳයි නේද එතකොට ලකුණු 70ක් ගන්න පුළුවන් අපි වැඩිම ලකුණු දින පහ තෝරලා ගමු හරි එතකොට එහෙනම් एक प्रश्न पुते संपूर्ण प्रश्न लखन दहाय गाने मेकिंग लखन प्रश्न लखन ओके लखन पहा दहाय एक प्रश्न लखन दोलहाय लखन दोलहाय बड़ी मैं लखन दोलहाय एक प्रश्न दोलहा गाने प्रश्न पहाय इतकोट लखन हेट मिश्र संख्या देखते අපි මේකේ පූර්ණ සංඛ්‍යා වෙනවත් භාග සංඛ්‍යා වෙනවත් එකතු කරලා මෙතන 9න් 2 නේද 9න් 2 භාග සංඛ්‍යා වෙනවත් එකතු කරලා එන පිළිතුරු දෙක එකතු කර 2යි 1යි 3යි එකතු කිරීම 9න් 1ට 9න් 2 කරලා 9න් 3යි මේක තා සරල කරන්න පුළුවන් දෙන්නම 3න් බෙදෙනවා එතන එකක් බෙදලා මෙන්න මෙයක් 3න් බෙදෙනවා මෙයක් 3න් බෙදෙනවා ඔබට 3 එකතු කිරීම නමය තුනෙන් බෙදුනහම 3යි 3 3 1යි එහෙනම් පිළිතුර 3යි 3න් 1යි පිළිතුර වලින් සරල කරලා තියන්න පුතේ හොඳේ පිළිතුර 3යි 3න් 1යි ලකුණු 3යි මේ ප්‍රශ්නේ හරිනම් ලකුණු 3 පැහැදිලිනේ ලකුණු 3 යන් ඉන්නද 4යි 2න් 1 4යි 2න් 1න් අඩු කරන්න ඕන කීයක්ද 2යි 8න් 1 right පූර්ණ සංඛ්‍යා වෙනම අඩු කරමු 4න් 2 භාග වෙනම අඩු කරමු 2න් 1න් 8න් 1 එන පිළිතුරු දෙක එකතු කරමු 4න් 2ක් අඩු කරා 2යි එකතු කිරීම පොදු හරය හදා ගන්න 8 කළා දෙන්න ගෙම උතර මෙතන ඉන්නේ 8න් 4 අඩු කිරීම 8න් 1 8න් 4න් 8න් 1ක් අඩු වුණා පුතේ 8න් 3යි එහෙනම් 2 එකතු කිරීම 8න් 3යි කියන්නේ 2යි 8න් 3යි එතන පොදු හරය හදාගත්ත එක පැහැදිලිනේ දෙන්නගේම හරය 8 කරලා හදාගන්න මෙතන 8 ඉන්නවා එහෙනම් මේ දෙකත් 8 කරන්න හරයත් 4න් ගුණ කරලා ලවයත් 4න් ගුණ පැහැදිලිනේ right මේ පිළිතුර තියන ලකුණු කීයයිද ලකුණු 3යි ලකුණු 3 B කොටසේ එක පියකු තමා සතු ඉඩමෙන් 5න් 2ක් පුතාටද හා උතාට කොච්චර දීලායි 5න් 2යි දුවට දීලා තියෙනවා 7න් 3ක් දුවට 7න් 3ක් එහෙනම් අපිට කියන්නේ මේ භාග දෙක සංසන්දනය කරන්නනේ ඒ කියන්නේ මොකද්ද වැඩියෙන් ලැබුණේ කාටද කියලා අහන්නේ වැඩි ඉඩම් කොටසක් ලැබුණේ කාටද කියලා අපි දන්නවා මේ වගේ වෙලාවක භාග සංසන්දනය කරන්න මම ඔයාලට කෙටි ක්‍රමයක් කියලා දුන්නා මේකේ හරයයි මේකේ ලවයයි ගුණ කරන්න 7 2 14යි මේ හරයයි මේ ලවයයි 5 15යි ඒතර විශාල 15 නම් වැඩි ඉඩම් කොටසක් ලැබෙන්නේ දුවට දුවට තේරුණානේ හරි ලේසියි හැම ගන්නකෝ දැන් නම් පොදු හරය අරගෙන නේද හදන්න ඕනේ ඒ ලේසියි ඔයක right හරිනේ ඊළඟ එක නඳුන් පැයට කිලෝමීටර් 2කමාරක වේගයෙන් පැය 3ක් ඇවිදිනවලු ආ පැයට කිලෝමීටර් 2කමාරක වේගයෙන් පැය 3ක් දෙකහමාරක වේගෙන් පැය 3ක්. එහෙනම් අහන්නේ පැය 3ටම යන ඇවිදින ප්‍රමාණය. නම් මේ වගේ කීයක් එකතු කරන්න ඕනේ? 2යි 2න් 1ව 3ක්. ආ බලමු එන එකතු කරලා පූර්ණ සංඛ්‍යාව වෙනම 2 එකතු කිරීම 2 එකතු කිරීම 2. right. එකතු කිරීම භාග 3යි. 2න් 1 එකතු කිරීම 2න් 1 එකතු කිරීම 2න් 1. ලේසි. මෙතන 6යි. 6 එකතු කිරීම 2න් 3. 2න් 3 කියන්නේ 1යි 2න් 1. එහෙනම් 7යි දෙකෙන් 1යි එහෙනම් කිලෝමීටර් කොච්චර යනවද මෙයා පැය 3කට කිලෝමීටර් 7යි දෙකෙන් 1ක් 7යි දෙකෙන් 1ක් එතකොට ප්‍රශ්න 4ක් තිබ්බා ප්‍රශ්න 4ෙන් එහෙකට ලකුණු 3 ගානේ ප්‍රශ්න ලකුණු 12 කීයද කියලා දාලා තියෙනවා right right දෙවෙනි ප්‍රශ්නේ x = 5යි
y සමානයි 3 විට 7x - 6y ප්‍රකාශනය අගය අහනවා. right ආදේශ කරන්න 7 වාරයක් x වෙනුවට 5 අඩු කිරීම 6 වරක් y වෙනුවට 3. 7 වරක් 5 35යි අඩු කිරීම 18 පිළිතුර 17යි ලකුණු 2යි ලකුණු 2යි ලකුණු 2යි. ඊළඟට කියනවා ඇපල් ගෙඩියක මිල රුපියල් x ද දොඩම් ගෙඩියක මිල රුපියල් y ද වේ. ඇපල් ගෙඩි 3ක් හා දොඩම් ගෙඩි 5ක්. ඇපල් ගෙඩි 3යි දොඩම් ගෙඩි 5යි. ඇපල් ගෙඩියක x නම් ඇපල් ගෙඩි 3ක මිල පුතේ 3x. එහෙනම් දොඩම් ගෙඩියක මිල y නම් දොඩම් ගෙඩි 5ක මිල 5y. ඔන්න එහෙනම් ඇපල් ගෙඩි 3යි දොඩම් ගෙඩි 5යි මිල දී ගන්න යනවා 3x එකතු කිරීම 5y. මේ ප්‍රකාශනයේ තියන ලකුණු 2යි. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ අපිට කියනවා සුළු කිරීමක් 3x ධන 2y ධන ධන නෙවෙයි නේද නේද ඍණ අඩු කිරීම y ධන x ධන 4x ධන 4x right හරි මේසි සජාතීය පද එක ළඟට කර ලියා ගන්න නම් x පද ගේන්න එක ළඟට 3x ධන 4x ධන 2y ඍණ y right මේ දෙන්න එකතු කරන් තියෙන 3x ට 4x නා 7x මේ දෙකෙන් එකක් අඩු කරන්න මෙතන සංගුණක එක තියෙන්නේ සංගුණක එක එහෙනම් දෙකෙන් එකක් අඩු කරාම 1යි 1යි y කියන්නේ පුතේ y මයි පිළිතුර 7x ධන y 7x ධන y මේක තියන ලකුණු 3ක් දෙන්න ලකුණු 3ක් right අපි යමු ඊළඟට හතරවෙනි කොටසට ඒකේ අපිට කියනවා ත්‍රිකෝණාස්ත්‍රයක දිග a ද හා පොඩි සටහනක් දාගා මේන් ත්‍රිකෝණාස්ත්‍රයේ දිග a පළල b පළල b ද නම් අපිට කියනවා පරිමිතිය p ලෙස දක්වලා පරිමිතියට p අරගෙන මේකේ පරිමිතිය සඳහා සූත්‍රයක් ගොඩනගා ගන්නලු a හා b ඇසුරෙන් සූත්‍රයක් සරලම ආකාරයෙන් ලබා ගන්න right අපි දන්නවා එහෙනම් දිගයි පළලයි එකතු කරලා දෙකෙන් ගුණ කරන්න පුළුවන් ඕන එක විදියක් right එහෙම නැත්නම් දිග වගේ දෙකයි දෙකයි a පළල වගේ දෙකයි එකතු කරන්න පුළුවන් ওই දෙකෙන් ඕන එකක් හරි පැහැදිලිනේ ඔය සූත්‍ර දෙකෙන් ඕන එකක් හරි right ලකුණු 3යි එතකොට දැන් ලකුණු 10ක් අරගෙන තියෙන්නේ අපි ඊළඟ කොටසට ලකුණු දෙකක් දෙනවා ලකුණු දෙකක් බලමු ඊළඟ කොටස right b කොටස කියන්නේ හෂාන්ගේ වයස අවුරුදු t වේ නෙත්මින හෂාන්ට වඩා අවුරුදු දෙකක් වැඩිමල් හෂාන්ට වඩා අවුරුදු දෙකක් වැඩිමල් නම් t එකතු කිරීම දෙක ඒකාගේ වයසද නෙත්මිනගේ වයස නෙත්මින හෂාන්ට වඩා අවුරුදු දෙකක් වැඩිමල් ගයන්ත හෂාන්ට වඩා අවුරුද්දක් බාලයි එහෙනම් ගයන්තගේ වයස t අඩු කිරීම එක ඔන්න ප්‍රකාශන දෙක එතකොට නෙත්මිනගේ වයස t එකතු කිරීම දෙක ගයන්තගේ වයස t අඩු කිරීම එක දෙන්නගේ වයස් වෙන වෙනම කියන්නේ කියන්නේ මේ දෙකම හරනම් ලකුණු 2යි එතකොට දෙවනි ප්‍රශ්න සම්පූර්ණයෙන් ඉවරයි පුතේ ලකුණු 12න් කීයද කියලා බලන්න හරි අපිට කියනවා a කොටසේ ප්‍රශ්නෙට ගැළපෙන පිළිතුර b කොටසෙන් යා කරන්න. හරි. 5.13 10 න් ගුණ කරන්න. සංඛ්‍යාවක් 10 න් ගුණ වෙනවා කියන දශම සංඛ්‍යාවක් පුතාලා දශමිත ස්ථානයකින් පස්සට යනවා. එහෙනම් පිළිතුර 51.3 බින්වැච්ම 5.13 බෙදන්න 10 න්. බෙදනවා කියන්නේ දශමිත ඉස්සරහට යන්නේ 10 බෙදනම් ස්ථාන එකක්. එහෙනම් 0.5 1 3 100 න් ගුණ කරනවා කියන්නේ දශමිත ස්ථාන දෙකක් පස්සට 5130යි මේ තුනම හරිනම් ලකුණු 6යි තුනම හරිනම් ලකුණු 6යි ඊළඟ ප්‍රශ්නේ අපිට කියනවා 0.75 0.75 මොකක් කරන්නද භාග සංඛ්‍යාවක් ලෙස සරලම ආකාරයෙන් 100 75යි එහෙනම් මේක සරල කරන්න දෙන්නා 25 න් බෙදෙනවාග මට පේනවා. නං හරියක් 25, ලවයක් 25. 125 න් බෙදුනාම 4යි,
තුනයි හතරෙන් තුනයි. මෙහෙම තියෙන ලකුණු දෙකක් දෙක. දෙකක් දෙක. ඇයි දෙකයි අටයි ලකුණු අටක් කරන් තියෙනනේ තාතරක් ගන්න නැති. ඊළඟ එක පුතේ 4x අඩු කිරීම එක සමානයි 19ට. කවුද ඉස්සෙල්ලම අයින් කරන්නේ? ඍණ එක අයින් කරන්න. නැ ඍණ එක අයින් කරන්න මොන එකක්ද දාන්නේ? ධන එකක්. එහෙනම් මේ පැත්තටත් ධන එකක්. ඍණ එකයි ධන එකයි ඉවත් වුණා. 4x සමානයි 20. දැන් x තනි කරගන්න දෙපැත්තම 4ෙන් බෙදන්න. 4ට 4 ඉවත් වුණා. x සමානයි 24ෙන් බෙදුනහම 5. x සමානයි 5යි. ආදේශ කළ බලන්න. 4 වරක් 5 20යි. 20න් එකක් අඩු වුණහම 19යි. වැඩි ගොඩ නම් ලකුණු 2යි. ලකුණු 2. අන්තිම ප්‍රශ්නයේ හිස් දැන් පුරවන්න. මේ 2.4 කිලෝග්‍රෑම්. 2.4 කිලෝග්‍රෑම්. ඒක ග්‍රෑම් විදියට ඉල්ලනවා එකක්. ග්‍රෑම් කරාම 2400යි ග්‍රෑම්. ඇයි? මේක 1000ෙන් ගුණ කරන්න. කිලෝග්‍රෑම් ග්‍රෑම් කරන්න 1000ෙන් ගුණ කරන්න. 1000ෙන් ගුණ කරනවා කියන්නේ පුතේ දශම තිත ස්ථාන තුනක් පස්සට 2400යි ග්‍රෑම්. අනිත් එක කිලෝග්‍රෑම් හා ග්‍රෑම් වලින්. නම් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 400යි. කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 400යි. ওই විදිහට දෙන ලකුණු දෙකක් දෙන්න. එතකොට දැන් සම්පූර්ණ ලකුණු 12න් ඇත්තේ ඒකට. රයිට්. හතරවෙනි ප්‍රශ්නේ. මෙන්න මේ තියෙන්නේ ඉඩමක දළ සැලැස්මක් පුතේ. අපෙන් අහනවා මේක පරිමිතිය. හරි ලේසියෙන් කතන්දරේ. පරිමිතිය කියන්නේ වටේ ධාරයේ දිග. එහෙනම් දැන් වටේ ධාරයේ මේ ටික දන්නවා. මේ ටික හොයන්න ඕනේ. මෙතන 15 නම් මේ කෑල්ල පුතේ. මේ සෙට් එක උඩට ගියාම මෙතන 15ක් වෙන්න ඕනේ. මෙතන 10 නම් මේ ටික 10ක් වෙන්න ඕනේ. මේ පැත්ත 8 නම් මේ කෑල්ල 8ක් වෙන්න ඕනේ. මේ ටික 10 නම් මෙතනත් 10ක් වෙන්න ඕන. හරි ලේසියිනේ. එකතු කරන්න එහෙනම්. එකතු කරන්නේ කවුද? p සමානයි. මොනකින්ද පටන් ගන්න? 10 එකතු කිරීම 15, එකතු කිරීම 8, එකතු කිරීම 15, එකතු කිරීම 10, එකතු කිරීම 10, එකතු කිරීම 10, 10 තුනක් ළඟ. 10 එකතු කිරීම 8. right. ඔපෝටින් ගන්නනේ. 1 2 3 4 5 6 7 8 1 2 3 4 5 6 7 8 එකතු කරමු. 10 ටික බලන්න. 1 2 3 4 40යි. 40යි. 15 2 30යි. 40යි 30යි 70යි. 70යි 8 2 16යි. 86යි. ඒකකේ මොකද්ද? මීටර්. මීටර් 86යි. පිළිතුර මීටර් 86යි. 86යි. මීටර් 86යි. රයිට්. මීටර් 86යි. පරිමිතිය මීටර් 86ක් වෙනා ලකුණු 3ක් දෙන්න. ලකුණු 3ක්. මේ ඉඩම වටා පොටවල් 4කින් යුත් කම්බි වැටක් ගහනවලු. පොටවල් 4ක් ඉඩම වටේ පොටවල් 4ක්. අවශ්‍ය කම්බි පොටක අවශ්‍ය කරන එක් කම්බි පොටක අවම දිග සොයන්න. එක් කම්බි පොටක අවම දිග කියන්නේ ඉතින් මේකම තමයි. පරිමිතියනේ පුතේ. එහෙනම් ඒක උත්තරේ ඒකම තමයි. කීයද? ඒකටත් උත්තරේ එන්නේ මීටර් 86යි. මීටර් 86යි. අවම දිග ඉල්ලන්නේ කම්බි පොටක අවම දිග මීටර් 86යි. වැට සඳහා අවශ්‍ය මුළු දිග අන්න පොටවල් 4ක් ගන්නවා. එහෙනම් 86 ඒවා 4ක්. 6 වරක් 4 24න් 4 දෙකක් ඉතිරි. 4 වරක් 8 32යි 2යි 34යි. එහෙනම් මීටර් 344ක් ඕනේ මේ ඉඩම වටා පොටවල් 4ක කම්බි ගන්න. අනේ ලකුණු 3 ගන්න යන්නේ හැම එක. ඊළඟට අහනවා ඔහු සතුව ඇති ඉඩමේ වර්ගඵලය. ඕන්න වර්ගඵලයේ ඉන්න. දැන් මේකේ ওই තීන විදිහට එකපාර අපිට 3යි 5යි ගුණ කරලා වර්ගඵලය ගන්න බෑ. හැබැයි මෙන්න මේ අපි වෙන් කරගත්ත විදිහට කොටස් දෙකකට ලේසියම වර්ගඵලය හොයන්න පුළුවන්. එහෙනම් මේ කෑල්ල ගත්තනම් දිග 18යි පළල 10යි. එහෙනම් එකෙහි වර්ගඵලය. එකෙහි වර්ගඵලය. 18 වරක් 10. 18යි මීටර් වාරයක් 10යි මීටර් 180යි වර්ග මීටර්. මේ කෑල්ල වෙනම හොයමු. දෙකෙහි වර්ගඵලය.
දෙකෙහි වර්ගඵලය. right. ඒක කොහොමද වෙන්නේ? පළල 8යි දිග 15යි. 15යි මීටර් ගුණ කිරීම 8 120යි මොකද්ද? වර්ග මීටර්. එහෙනම් කෑලි දෙකේ වර්ගඵලයනේ හොයාගත්තේ. මුළු වර්ගඵලය කියන්නේ ওই දෙකේ එකතුව. නෑ 180යි වර්ග මීටර් එකතු කරා 120යි වර්ග මීටර්. ඒ කියන්නේ 300යි වර්ග මීටර්. පිළිතුර වර්ග මීටර් 300යි. right. ලකුණු 3යි. right. අපිට කියන පස්වෙනි ප්‍රශ්නේ පොතක දිග පළල උස දීලා පරිමාව. අපි දන්නවා පරිමාව කියන්නේ පරිමාව සමානයි දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස. එහෙනම් ආදේශ කරන්න දිග සෙන්ටිමීටර 10යි 10යි සෙන්ටිමීටර පළල සෙන්ටිමීටර 8යි උස සෙන්ටිමීටර 3යි. නම් ගුණ කරා 10 වරක් 8 80යි 80 3 240යි. ඒකකය මොකද්ද? ඝන සෙන්ටිමීටර. ඝන සෙන්ටිමීටර 240යි. පිළිතුර හරියට ලකුණු 2ක් දෙන්න. ඊළඟ එක එවැනි පොත් 10ක පරිමාව. එහෙනම් 10ක බලන්න පුතේ ඝන සෙන්ටිමීටර 240 10ෙන් ගුණ කරන්න. ඝන සෙන්ටිමීටර 2400යි. ලකුණු 2යි. ඝන සෙන්ටිමීටර 2400යි. right. ඊළඟට අපිට කියනවා ඊළඟ ප්‍රශ්නේ රූප ස්ථානක් දීලා මොකද්ද? ඝන කාබයක එහි පරිමාව ඝන සෙන්ටිමීටර වලින් දිග පළල උස දීලා තියෙනවනේ. එහෙනම් පරිමාව සමානයි දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස. දිග කීයද? මීටර් 6යි. මීටර් 6යි. පළල මීටර් 4යි. උස මීටර් 3යි. ගණන් දීලා තියෙන රූප ස්ථානේ. right. නම් පරිමාව හොයමු පුතේ. 6 වරක් 4 24යි. 24 වරක් 3 72යි. ඒකකය ඝන සෙන්ටිමීටර. ඝන සෙන්ටිමීටර 72යි. මේක තීනම් ලකුණු 3ක් දෙන්න. ලකුණු 3ක්. ලකුණු 3. දෙවනි කොටසේ එකේ. ටැංකිය දෙස සිරස්ව ඉහළින් බැලුව විට උඩින් නම් බලනවලු ටැංකිය දිහා සිරස්ව ඉහළින් බැලුව විට එහි පතුලේ මිනුම් පේන ආකාරය. නැවක පතුලේ තියෙන්නේ සුදු කෝණ ආශ්‍රයක්නේ. උඩින් බැලුවම ඕම එකක් පේන්නේ. එතකොට ඕකේ තියෙන්නේ දිග මීටර් 6යි දිගයි බලන්නේ පේන්නේ මීටර් 4යි. ඔන්න විභාගයක් තමයි උඩින් බැලුවම පේන්නේ. මිනුම් සහිතව ඉල්ලනවා. මේක තියෙනවා ලකුණු 2ක් දෙන්න. right. ඊළඟ කොටස මෙහි දිග හා පළල වෙනස් නොකර. හා දිගයි පළලයි වෙනස් කරන්නේ නැතුව මොකද්ද කියන්නේ? පරිමාව ඝන සෙන්ටිමීටර 96ක් වනසේ ඝන කාබය වෙනස් කරනවා නම් ටැංකියේ උස කොච්චරක් වෙන්න ඕනද කියලා අහන්නේ. දිගයි පළලයි වෙනස් වෙන්නේ නැහැ. ඔන්න බලන්න එහෙනම් මොකද වෙන්නේ කියලා දාගන්න. පරිමාව කීයක්ද වෙන්න ඕන කියන්නේ? 96ක් ඝන සෙන්ටිමීටර. ඝන සෙන්ටිමීටර 96ක් වෙන්න ඕන. උස දන්නේ නැහැ. ඒක තමයි වෙනස් කරන්න යන්නේ. නම් සුළු කරමු. 96යි ඝන සෙන්ටිමීටර සමානයි 6 වරක් 4 24යි. දැන් මොකක්ද වෙන්නේ? වර්ග සෙන්ටිමීටර වාරයක් උස. දැන් මේ පැත්ත උස තනි කරගන්න වර්ග සෙන්ටිමීටර 24 න් වර්ග මීටර. වර්ග මීටර 24 න් බෙදන්න. මේ පැත්තත් බෙදන්න වර්ග මීටර 24. මේ දෙන්න මේ දෙන්න ලස්සනට කැපිලා ගියා. මේ පැත්තේ උස තනි වෙනවා. උස තමයි අපිටත් හොයන්න ඕන. 24 1යි 96ට 24 වා 4යි. 4යි ඒකකේ මොකද්ද? ඝන සෙන්ටිමීටර වර්ග ඝන මීටර. ඝන මීටර. හරිනේ ඝන මීටර. ඝන මීටර වර්ග මීටර වලින් බෙදුනහම පිළිතුර මීටර. එහෙනම් මේක උස වෙන්න ඕන. මීටර කීයක්ද? 4යි. උස මීටර 4ක් ආවනම් පරිමාව ඝන මීටර 96ක් වෙනවා. පැහැදිලිනේ? හරි ලේසි. නැව උස වෙන්න ඕන කීයක්ද? මීටර 4ක්. ඒකට දෙන්න ලකුණු 3ක්. ලකුණු 3. right. ඊළඟ ප්‍රශ්නෙට අපි পেපර් එක ගමු චුට්ටක් ස්ක්‍රීන් එකට. හරි. හරි. මේ තියෙන්නේ 6 වෙනි ප්‍රශ්නේ. අපිට කියනවා පහත දැක්වෙන බහුවස්ත්‍ර භාවිතයෙන් අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. පිළිතුරු සැපීමේදී එක් එක් බහුවස්ත්‍ර අදාළ අස්රයට යටින් නොදැ ඇති ඉංග්‍රීසි අක්ෂරය යොදා. ඉංග්‍රීසි අක්ෂරයෙන් තමයි අපිට පිළිතුරු ලියන්න ඕනේ. right. මේ තියෙන්නේ බහුවස්ත්‍ර
උත්තල බහු වස්ත්‍ර දෙකක් නම් කරන්න. උත්තල බහු වස්ත්‍ර කියන්නේ පුතේ අභ්‍යන්තර කෝණවල එකම පරාවර්ත කෝණයක්වත් නැති බහු වස්ත්‍ර වලට. එහෙනම් බලන්න මේකේ උත්තල බහු වස්ත්‍ර වෙන්නේ P ගන්න බෑ. මෙන්න මේ මේකට කියන අවතල බහු වස්ත්‍රය. මේ පරාවර්ත කෝණයක් ඇවිල්ලා. එහෙනම් Q රූපය හරි. Q හරි. ඊට පස්සේ S හරි. මෙතන අකුරක් නැහැ. අකුරක් නැහැ. තුන්වෙනි හතරවෙනි එකට පස්වෙනි එකට දාගන්න පුතේ Y කියලා දාගන්න. Right. මෙතන Y. එහෙනම් මේකත් හරි. ඒතර මේකේ උත්තර තුනක් තියෙනවා කැමති දෙකක් යන. Q හරි, S හරි. මෙයාගේ අකුර Y කියලා දා. සවිධි බහු වස්ත්‍ර දෙකක් නම් කරන්න. සවිධි බහු වස්ත්‍ර කියන්නේ පුතේ පාද දිගින් සමාන වෙන්න ඕන. එයාගේ කෝණත් විශාලත්වයෙන් සමාන වෙන්න ඕන. මේකේ පාද දිගින් සමානයි මෙන්න මේ ත්‍රිකෝණය හරි. කෝණත් පෙන්වලා තියෙනවා සමානයි කියලා. එහෙනම් මෙන්න මේ Q කියන රූපය හරි. Q හරි. සවිධි බහු වස්ත්‍රය. මේක බෑ. මේ කෝණ එකිනෙකට වෙනස්. පාද සමාන වට හරියන්නේ නැහැ. මේකේ පාද අසමානයි. හරියන්නේ නැහැ. මෙන්න මේක බලන්න. පාදත් සමානයි කෝණත් සමානයි. එහෙනම් මේක සවිධි බහු වස්ත්‍රයක්. S රූපයක් හරි. සමද ප්‍රශ්නේ දීලා තියෙන්නේ. මේ ඊට පස්සේ තියෙන එක බලන්න. Y රූප සටහන. මේ තියෙන්නේ මොකද්ද? පාද කීයක් තියෙනවද මේකේ? 6. සවිධි ෂඩස්ත්‍රය තමයි තියෙන්නේ මේ පාද 6ම දිගින් සමානයි. කෝණත් මේ එකිනෙකට සමාන බව පෙන්වලා තියෙන එකම විදියට කෝණ ලකුණු කළා. එහෙනම් පුතේ මෙතන දෙවෙනි එකට හරි Q S Y. මේ රූප තුනම හරි. තුනෙන් දෙකක් ලිව්වනම් හරි. ඒ දෙකම හරියට ලියලා තියෙනවා ලකුණු 6ක් දෙන්න. හරිනේ? 1යි 2යි ලකුණු 3 ගානේ දෙන්න. ලකුණු 3 ගානේ 6ක්. ඊළඟට පහත දී ඇති වගුව ඔබගේ උත්තර පත්‍රයේ පිටපත් කරගෙන රූපයේ දැක්වෙන එක් එක් ත්‍රිකෝණයේ කුමන වර්ගයේ ත්‍රිකෝණයක් වේදයි ලියා දක්වන්න. බලමු. ABC ත්‍රිකෝණය පාදණුව. ABC කියන්නේ මෙයානේ. පාදණුව බලන්න. පාද දෙකක් සමානයි. එහෙනම් මොකද්ද? සමද්විපාද ත්‍රිකෝණයක්. ඊට පස්සේ PQR ත්‍රිකෝණය. පාද තුනම අසමානයිනේ. විෂම ත්‍රිකෝණය. ඊට පස්සේ XYZ ත්‍රිකෝණය. පාද තුනම සමානයි. එහෙනම් සමපාද ත්‍රිකෝණය. කෝණණුව ABC. මේ ත්‍රිජු කෝණයක් තියෙනවානේ. එහෙනම් ABC කියන්නේ ත්‍රිජු කෝණී ත්‍රිකෝණයක්. PQR මේ මෙන්න වැලූ බැලමට මෙතන මහා කෝණයක් පේනවා ලස්සන්ට. එහෙනම් එයා මහා කෝණී ත්‍රිකෝණයක්. XYZ කෝණ තුනම පේනවා ලස්සන්ට. සුළු කෝණ. එහෙනම් සුළු කෝණී ත්‍රිකෝණයක්. මේ හිස්තැන් 6ම හරිනම් ලකුණු 6යි. රයිට්. පැහැදිලිනේ ලකුණු 6යි. රයිට්. හරිනේ. හත්වෙනි ප්‍රශ්නේ මම එක පන්තිදි කියලා දෙන්නම්. පන්තිදි ගැන කතා කරමු. මොකද පොඩස් තාම ඔයාලට කරලා නැහැ. දැන් පන්තිදි කතා කරමු. ඔය ලියපු ටිකේ මං හිතනවා වැඩේ කොට දාගෙන ඇති කියලා නේද? හරි. එහෙනම් අපි ඊළඟ පේපර් එකේ හම්බු වෙමු පුතේ. හැමෝටම අයබෝවන්.